අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ශ්‍රී ලංකාවේ වේගවත් කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය සංචරණය සීමා කිරීමටත් උපදෙස් දෙවයිනේ සෑම රජ රෝහලකම කොරෝනා ආසාදිතීන් සඳහා වාට්ටු සකස් කිරීමට උපදෙස් ගැබිනි මව්වරුන්ට කොවිඩ් හේතුවෙන් දැඩි අවධානමක් කඩිනමින් මූලිකත්වයේදී එන්නත් ලබා දෙන්න සෞඛ්‍යංශය ඉල්ලයි සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන ආයතන ප්‍රධානීන්ටත් වැඩ වර්ධින ලකුණු සෞඛ්‍ය උපදෙස් පිළි නොපැද්දොත් උස්සගෙන යයි රට පුරා මෙහෙයුම් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පත පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණයේ රහසිගත නිගමනය කථානායකවරයාට රට දියුණු වෙන්න නම් පෝට් සිටි ව්‍යාපෘති අත්‍යවශ්‍යයි SB කියයි වැරදුණු කොල්ලය මහරගම නගර සභාවේ පාලක පක්ෂයේ ගුටි බැට හුවමාරුව ये एक सच्चा तीन गेट सहाय इल्लु साजिद अद कनाडा वे सहाय इल्लाई देशीय पुआत वेताई मुलीन में अवधाने पावतीन कोविड तत्व पैतरीम पाल लेते हैं कि ओने म आकारे किन श्रीलंका वटे सहाय दीमत लोक साउंड के संविधाने सूदानम बाबर श्रीलंका वे लोक साउंड के संविधान नियोजित वैद्य ओलिविया निवेरास महत्मीय पावसनवा රටපුරා දෛනික කොවිඩ් ආසාදිතයින් සීක්‍රෙන් වාර්තා වීම හමුවේ සංචරණ සීමා පැනවීම හෝ රට සම්පූර්ණයෙන් වසා දැමිය යුතු බව සෞඛ්‍ය ශාස්ත්‍රයේ බොහෝ අංශ පවසනවා. නමුත් නිසි තීන්දුව తీරන නොගැනීම හා පමා වීගත් තීන්දුව తీරන හේතුවෙන් ශ්‍රී ලංකාවත් විශාල මහනුවරක් වීම වැඩි ඈතක නොවනු ඇති බවයි සාමාන්‍ය සමාජයේ මතේ වී ඇත්තේ. වගකිවයුතු පාර්ශවයන් තීන්දුව తీරන ගැනීම ප්‍රමාද කර ඇති බවට බොහෝ චෝදනා එල්ලෙමින් පවතින පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් සංචරණ සීමා පැනවීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා තිබෙනවා ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය ඔලිවියා නිවාරෙස් සිය ආයතනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවට වඩාත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් අත ළඟ බවයි globally cases of covid-19 have increased dramatically ගෝලීය වශයෙන් පැතිර යන කොවිඩ් වෛරසය මුළු ලෝකෙටම බලපාලා තියෙනවා. බොහෝ අර්බුදකාරී අවස්ථාවක් බවට පත් වෙලා ශ්‍රී ලංකාවටත් එහි ප්‍රබල බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. මෙහි ව්‍යාප්තිය වර්ධනය කිරීමට රාජ්‍ය සෞඛ්‍යංශ වගේම බොහෝ පිරිස් කටයුතු කරනවා. ඇත්තටම වෛරසය පාලනය කිරීමට හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම්. නමුත් සෞඛ්‍ය සේවකීන්ට ආරක්ෂක හමුදාවට සහ අනිකුත් පළාත් පාලන ආයතනවලට මෙය තනිවම පාලනය කරන්න බෑ. ඉතින් සංචරණ සීමා පැන වීම මේ මොහොතේ වසංගතය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරමින් ජනතාව සිය සංචරණයේ සීමා කළ යුතුයි. මේ අතර COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත මහජනතාවට එන්නත් කිරීම අද ආරම්භ වුණා. ඒ අනුව ගොතඩුව ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 30ත් 60ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයින්ට එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම සිදු කෙරුණා. කොරෝනා රෝගයට ඇතිරීම වැළැක්වීම සඳහා දැනට තියෙන එන්නත් බැලුවට පස්සේ ලෝකේ තියෙන ඉතාම ආරක්ෂාකාරීම එන්නතක් හැටියට රුසියානු ස්පුට්නික් එන්නත සැලකෙනවා මේක මාත්‍රා දෙකක් මේ මාත්‍රා දෙකට ලබා දෙන එන්නත් දෙක වර්ග දෙකක් ස්පුට්නික් එන්නතේම ආකාර දෙකක් හැටියට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ සති 3ක පරතරයකින් යුතුව තමයි මේ එන්නත් මාත්‍රා දෙක ලබා දෙන්නේ ඒ කියන්නේ අද එන්නතේ පළවෙනි මාත්‍රාව ලබා දෙන අයට තව සති 3කින් දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න අපි සූදානම් කරලා තියෙනවා පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පළකලයේ මෙවන් අදහසක් මේ වෙනකොට COVID-19 ලංකාව පුරා දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින විශේෂයෙන් පසුගිය දින 9ක කාලයක්ම දහස ඉක්ම වූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා ඒ වගේම දැන් මේ මොහොත වෙද්දී බොහෝ ආයතන වැඩබිම් රාශියක්ම ආසත්ව වාර්තා වෙනවා විශාල ප්‍රමාණයෙන් ඒ නිසා ඉතාමත්ම කනගාටුදායක තැනකට රට තල්ලු වෙමින් තියෙනවා අපිට නොයෙකුත් පැමිණිලි ලැබෙමින් පවතිනවා රාජ්‍ය ආයතන විශ්වවිද්‍යාල සහ පෞද්ගලික ආයතන වලින් අනවසර
උත්සව සංවිධානය කරන ඒ වගේම හමුවීම් සේවක හමුවීම් සහ රැස්වීම් සංවිධානය කරනවා කියලා දැනට ලංකාවේ පවතින නීතිමය තත්ත්වය අනුව කිසිසේත් කිසිම රාජ්‍ය ආයතනයකට හෝ පෞද්ගලික ආයතනයකට තමන්ගේ සේවකීන් එකතු කරලා කිසිදු සේවක හමුවක් රැස්වීමක් හෝ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමේ හැකියාව නැහැ. ඒ පිළිබඳව දැනට ඇත්තටම නවත්වපු නීති තහනම් කරපු නීති සෞඛ්‍ය අධික ජනරාල්වරයාගේ මාර්ගෝපදේශ මගින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි කාරුණිකව ඉල්ලනවා බොහෝ රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන සහ වැඩබිම් රාශියක ආසාත්‍යව පාලනය කරගත නොහැකි මට්ටමින් මහා පරිමාණයෙන් වාර්තා වෙන නිසා කිසිදු අවස්ථාවක තමන්ගේ සේවකීන් එකතු කරලා රැස්වීමක් සම්බන්ධනයක් හෝ උත්සවයක් පැවැත්වීම සංවිධානය කරන්න එපා කියලා යම් විදියකින් එහෙම දෙයක් අනාවරණය වුණොත් ඒ ආයතන ප්‍රධානියට එරෙහිව නිරෝධායන ආඥා පනත ප්‍රකාරව නීත්‍යානුකූලව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියේ නඩුපවරණ කටයුතු කරනවා කියන එකත් අවධාරණය කරනවා. ඇඳන් 5000කින් සමන්විත ආයුර්වේද රෝහල් පද්ධතිය කොවිඩ් රෝගීන් පාලනය කිරීම සඳහා යොදා ගැනීමට තීරණාත්මක සාකච්ඡාවක් රාජ්‍ය මාත්‍ය සුදර්ශනී ප්‍රනාන්තුපුල්ලේ මහත්මිය සහ රාජ්‍ය මාත්‍ය සිසිර ජයකුඩි මහතා අතර පැවැත්ුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රෝගීන්ට අගතියක් නොවන පරිදි තීන්දු තීරණ ගැනීමේ වැදගත්කම අමාත්‍යවරිය විසින් මෙහිදී පෙන්වා දුන් අතර දෙපාර්ශ්වයේ එක්ව කටයුතු කිරීමේ ක්‍රමවේදය සකස් කර ගැනීමට මෙහිදී උපදෙස් ලබා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික අධීක්ෂණ යටතේ ආයුර්වේද රෝහල් අතරමැදි සත්කාරක සේවා මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමටද මෙහිදී එකඟතාවය හිමි වුණා. කොවිඩ් රෝගීන් හැසිරවීම පිළිබඳව මූලික පුහුණුවක් ආයුර්වේද වෛද්‍ය කාර්යමණ්ඩලයට ලබා දීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ වෛද්‍ය නිලධාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ ආයුර්වේද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වා ගැනීමටත් කොවිඩ් පාලනයට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමටත් මෙහිදී එකඟතාවය හිමි වුණා. මෙම මධ්‍යස්ථානවල සිදු කරන ප්‍රතිකාර පිළිබඳව සාකච්ඡා වූ අතර එහිදී රෝගියාගේ කැමැත්ත මත ආයුර්වේද හෝ බටහිර ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමටද යෝජනා වුණා. मे अत्र इंदावे सिट मेरट पेमीन गुआन मगियकुट श्रीलंकावट एतल विहिम वहाम क्रियात्मक वन परति तारम कर एतिबवाई सिविल हा गुआन सेवा अधिकारिय प्रकाश कले රජයේ ප්‍රධාන සෑම රෝහලකම කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වාට්ටු කිහිපයක් වෙන් කිරීමට මේ වන විට උපදෙස් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. එය අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී. රජයේ තියෙන ප්‍රධාන සෑම රෝහලකටම අපි දැනුම් දීලා තියෙනවා තමුන්ගේ රෝහලේ COVID-19 ප්‍රතිකාර සඳහා වාට්ටු කිහිපයක් වෙන් කරන්න කියලා. මීට කලින් එහෙම තිබුණේ නැහැ. අපි මීට කලින් කලේ ඒ වගේ රෝහල්වල රෝගීන් හඳුනාගත්තාම COVID-19 ආසාදිත රෝහලකට මාරු කරෑමේ. නමුත් මේ අවස්ථාවේදී රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙන නිසා ඔවුන්ව වහම කළමනාකරණය කරන්න අවශ්‍ය වෙන නිසා අපි ඒ රෝහල් හැම එකකටම දැනුම් දීලා තියෙනවා මේ අවස්ථාවේදී COVID-19 රෝගී ආසාදිත එකවට උන් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කරන්න කියලා. ගැබිනි සමය ඔබට අවදානම් රෝග ලක්ෂණයක් හෝ සංඥාවක් මතු වුනොත් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. ගැටලුවක් මතු වුවහොත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මගින් ක්‍රියාත්මක කරන සුවසැරිය 19.99 දුරකථන අංකයට අමතා ඍජුවම වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් ඇමතිය හැකියි. ප්‍රෙග්නන්ට් අම්මලා එක්කෙනෙක්වත් දැඩි සත්කාරයකට ඇතුල් කරන්න ඕනේ නැහැ පළවෙනි සහ දෙවෙනි එකේ. තුන්වෙනි දැන් ඇවිල්ලා තියෙන තත්ත්වය ඊට වැඩිය වෙනස්. දැන්ට එන අම්මලා ගොඩක් ලක්ෂණ ගත්තොත් ගොඩක් වැඩියෙන් තියෙනවා. උදාහරණයක් විදිහට කැස්ස, ගුරේ වේදනාව, ඇඟ රිදෙන එක සමහර අම්මලා එක පාටම හුස්ම ගන්න අමාරු වෙලා දැඩි සත්කාර ඒකක වලට යොමු කිරීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. එංගලන්තයේ රාජකීය ප්‍රසව හා නාරිවේද විද්‍යායතනයෙන් යොමු කරලා තියෙන්නේ ජොයින්ට් කමිෂන් ඔන් වැක්සිනේෂන් ඇන් ඉමුනයිසේෂන් කියලා ආයතනයක්. ඒකෙන් නිර්දේශ කරලා තියෙනවා වැක්සිනේෂන් රාජකීය වෛද්‍ය විද්‍යායතනයෙන් දීපු රෙකමෙන්ඩේෂන් එක විද්‍යාත්මක ලියවිල්ලක් මේක වැක්සින් එක දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් වැක්සින් එක අපිත් කියනවා දෙන්න මේ ප්‍රශ්නේ සෑහෙන විසඳන්න පුළුවන් වැක්සින් එකෙන්. ලංකාවේ තියෙන එක වෛද්‍ය ක්‍රමයක් නෙමෙයි. අපිට පැණි නිර්දේශ කරන්නවත්, කරල් නිර්දේශ කරන්නවත් එවැනි හැකියවන්නේ. අපිට නිර්දේශ කරන්න පුළුවන් ඖෂධ නියාමන අධිකාරියටදී නිර්දේශිත දේවල් විතරයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ලංකාවේ තිබෙන අනිත් වෛද්‍ය කර්මයන් ලංකාවේ කරන්න බෑ කියන එක. රෝදායන පනත තුලින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට ඒ බලය ලබා දීලා තියෙන්නේ වසංගත රෝගය තත්ත්වයක් තුළ ඒ වසංගත රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය උත්තේජනය ලබා දීම සඳහා. මේ විද්‍යාවෙන් තොර එහෙමත් නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියට ලක් නොවිච්ච නිල නොලත් දේවල් වෙනවා නම් ඒ වැළැක්වීම කියන එකත් මේ කොවිඩ් පාලනයේ තියෙන තවත් එක් අංගයක් තමයි. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිසිය විසින් විශේෂ මෙහෙයුම් දිවයින පුරා ආරම්භ කර තිබෙනවා.
රටතුල පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ජනතාව අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳව තොරතුරු ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේලු ගුණවර්ධන මහතා විසින් පසුගිය දා නිකුත් කළා. කෙසේ වෙතත් ජනතාව එම උපදෙස් පිළිපැදීමකින් තොරව කටයුතු කරන ආකාරයයි මෙවන් විට දක්නට ලැබෙන්නේ. රටතුල පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමග නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලින් සොයා මෙවන් විට පොලිසිය විසින් විශේෂ මෙහෙයුම් දිවයින පුරා ආරම්භ කර තිබෙනවා. මේ එලෙස ආරම්භ කර ඇති මෙහෙයුම් සමග පාරිභෝගික සේවා සපයන ස්ථානවල පිළිපැදිය යුතු උපදෙස් පිළිබඳව කිසිදු තැකීමකින් තොරව ක්‍රියාකරන වෙළඳුන්ද අපට දක්නට ලැබුණා. මේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙළඳ සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කළ ආකාරයයි. පොල් කුඩු මදිනවනේ වාජන. ආ මම මේ දැක්කමයි. පොල් කුඩු ටික ෆ්‍රිජ් එකේ දාලා මදින්න අරන් තියෙන ආයතන මම මේ දැක්කමයි. අපි සාමාන්‍යයෙන් ගෙදර පොල් කුඩු ටික මොකද කරන්නේ? ෆ්‍රිජ් එකේ දාලා මදින්න ගන්නවද? कोविड वसंगते हमुवे पीडावट पत्व सिटिन श्रीलंकावे सौख्य तत्व नेंगवीम संदहा विपक्ष नायक सजित प्रेमदास महता कैनडावे सहाय इल्ला सिटिया याद कोलंब पेवती हमुगदे विपक्ष नायक सजित प्रेमदास महता सह श्रीलंकावे कैनडा महाकुमसारिस डेविड मैकिनन महता अतर हमुवक अद विपक्ष नायक कार्यालय दी सिद्धुना द्विपाक्षिक वशेन वेदगत्वन विशेष करुण किहिप्याक पिलिबंदव मिहिदी अवधानयट लक्व अतर विशेषेन लोकेपुर उग्र तत्वयट पत्वैति कोरोना वसंगते पिलिबंदव देपार्श्वय अदहस होमारु करगिन तिबेनवा मेम व्यसनयट गोदुरुवी अति रटक लेस श्रीलंकावे सौख्य तत्वय नेंगवीम संदहा अवश्य करन सहयोगय लबा गैनीम संबंधयेन मिहिदी विपक्ष नायक कैनडा महाकुमसारिस्वरयागे अवधानयट यमु करनु लबुवा ए पिलिबंदव सिय अवधानय यमु करन बवटई कैनडा महाकुमसारिस्वरय सहतिक वियत्ते අපි ඊටම අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ පාසිරිනවා ප්‍රවෘත්තිවලින් නැහුණා ගැබිනි මවකුත් COVID-19 වෛරසය හේතුවෙන් මිය ගිහින් තියෙනවා කියලා ඇතෙන්ම ක්‍රමවේදී ගැටලුවක් තියෙනවා PCR පරීක්ෂණවල ගැටලු තියෙනවා ඒ උපකරණ දැඩි සත්කාර ඇඳන් ධාරිතාව ඊටම අඩුයි සාමාන්‍ය ඇඳවල ධාරිතාව පවා අඩු වෙමිනුයි පවතින්නේ ඇතෙන්ම අපට ඔබේ සහයෝගය අවශ්‍යයි मेतर विपक्ष नायकवरिया एक्सचातिनगे संविधाने नेवासिक नियोजितवरियवन हना सिंग महात्मी हमुवे द्विपार्श्विक साकच्छा पवत्व कोविड वसंगतिय हमुवे पीडावट पत्व सिटिन श्रीलंकाव गोडनगीम उदिसा अवश्य सहाय लबा देन लेस इल्ला सिटिया लोवपुरा व्याप्तवैती कोविड वसंगते दुर्वेवाय प्रार्थना करमीन पैवत्वीमट नियमित विश्व आशीर्वाद होराव सर्व आगमिक वेडसटहन पिलिबंदव दनुवत किरीमे माध्य हमुवक अद कोलंबदी पैवत्तुना මේ විශ්ව ආශිර්වාද හෝරාව නමින් එකම දවසක එකම මොහොතක එකම වේලාවක ආශිර්වාද කිරීමේ
පින්කමක් සර්වාගමික වැඩසටහනක් හැටියට හඳුන්වන්න පුළුවන් මුළු ලංකාද්වීපේ පුරාම තියෙන බෞද්ධ වෙහෙර විහාරස්ථානවල ඒ වගේම සිල්මෑණී ආරාමවල එකම වෙලාවක රතන සූත්‍ර දේශනාවත් ඒ වගේම චරපිරිත් දේශනාවත් සජ්ජායනා කරලා රටට සෙත් ප්‍රාර්ථනා කරන ගමන් අනිකුත් ආගමික ප්‍රසාදයෙන් තුමන්ලා ඒ ඒ ආගමික සිද්ධාස්ථාන තුල මේ ආශිර්වාදාත්මක පින්කම ඉෂ්ට සිද්ධ කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි මේ උතුම් පුණ්‍ය කර්මය ඉෂ්ට සිද්ධ කරනවා ඒ ඒ විහාරස්ථාන තුල මහජන සහභාගීත්වයෙන් තොරව. 8 වෙනි දින සෙනසුරාදා හවස 5:46ට අපි බේරේවැවේ සීමා මාලකයට තුන්නිකායම අතිපූජනීය මහානායක අනුනායක සාමීන්ද්‍රයන් වහන්සේලා කීප නම වඩම්මවලා අපි මේ මාධ්‍ය ආයතනවලත් ඉල්ලීමක් කරනවා ඒ ආයතනවලටත් සහ සම්බන්ධ වෙලා පුළුවන් නම් මේ පිරිත් දේශනාව මාධ්‍ය තුලින් සජීවීව විකාශනය කරන්න කියලා මහා සංඝරත්නය විහාරස්ථානවල වැඩින් එක නම වුණත් මේ වැඩින් එක නම හරි අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ විදිහට එකම වෙලාවක සෙත්පිරි සජ්ජායනේ රතන සූත්‍ර සජ්ජායනේ ජරපිරිත සජ්ජායනේ කිරීම තුළින් සමස්ත ශ්‍රී ලංකා පුරාම මේ විහාරස්ථාන සහ විහාරස්ථානවල ගොදුරුගම් වල ජනතාව මේ වැඩපිළිවෙලට සම්බන්ධ වීම තුළින් බලාපොරොත්තු වෙන ආකාරයට ඒකාන්තයෙන්ම මේ ශාන්තිය සලසා ගැනීමට පුළුවන්කම තිබෙනවා எல்லா ஆலயங்களுக்கும் குறிப்பாக பம்பலப்பட்டியில் அமைந்துள்ள ஸ்ரீ கதிரேசன் ஆலயத்தில் இந்த ஹோம பூஜைகள் இடம்பெற ஆயத்தமாகி வருகின்றன இந்த மிருத்யுஞ்சய ஹோமத்தை நடத்துமாறு நாங்கள் வேண்டியிருக்கின்றோம் பிரதான முஸ்லீம் ஆகமிக ஆசீர்வாத வெடசட்டான கொலம்பத்துனே கொல்லுப்பிட்டிய முஸ்லீம் ஜும்மா தேவஸ்தானேதி අපි සංවිධාන කරලා තියෙනවා මේ ප්‍රාර්ථනාව ඇත්තටම රටට අවශ්‍ය දෙයක් සියල්ලම ඒකාකාරව සිද්ධ වෙනවා අපිත් තා උනන්දුවෙන් අද උදේ අපේ අගරදුරුතුමාගේ නිවසේ ඉන්න පියතුමන්ලාට කිව්වා අපි එක හඬකින් හවුඩලා සහයෝග දක්වන්න ඕනේ කියනවා මහරගම නගර සභාවේ රැස්වීමක් අතරතුර සිදු වූ බව පැවසෙන ගැටුමක දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා. නාගරික මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් මෙම ගැටුමට සම්බන්ධ බවටයි සමාජ මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. අනුරාධපුර පෞද්ගලික බැංකුවක මුදල් කොල්ල කෑමට පැමිණි දෙදෙනෙක් ආරක්ෂක නිලධාරියෙකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා. අනුරාධපුර නගරයේ නව බස් නැවතුම් පලාසල පිහිටි පුද්ගලික බැංකු ශාඛාවක ATM යන්ත්‍රයක මුදල් තැන්පත් කිරීමට අද අලුයම 6:30ට පමණ පැමිණි මුදල් බහර නිලධාරියෙකුට මේ ස්ථානයේ රැඳී සිටි මංකොල්ල කරුවන් දෙදෙනෙකු විසින් මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් මුදල් බහර නිලධාරියාට ඉන්කිසිඳු හානියක් සිදු නොවී ඇති අතර එක් මංකොල්ල කරුවෙක් නිලධාරියා සමග පොරබදිමින් මුදල් බහලූ බෑගය මංකොල්ල කෑමට මහත් පරිශ්‍රමයක් ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම නිලධාරියා සමග පැමිණි ආරක්ෂක නිලධාරිය සිය රාජකාරී ගිනියාවිය රැගෙනෙද්දී අනෙක් මංකොල්ලකරු විසින් ඔහු ලුහුබැඳ ගොස් ගිනියාවිය ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී ගිනියාවිය ක්‍රියාත්මක වී ආරක්ෂක නිලධාරියා බරපතල තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් මුදල් රැගෙන පැමිණි රතේ රියදුරු විසින් මංකොල්ලකරු අත තිබූ ගිනියාවිය උදුරාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මුදල් මංකොල්ල කෑමට පැමිණි දෙදෙනා වහාම එම ස්ථානින් පලා ගොස් ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. Thank you.
ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වාර්ෂිකව පවත්වන ඉෆ්තාර් චාරිත්‍රය මෙවර කොවිඩ් පාලන නීති රීති වලට අනුව මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී ස්ලාමීය ආගමික නායකයන් ඇතුළු ස්ලාමීය බැතිමතුන් රසකගේ සහභාගීත්වයෙන් සාමාන්‍යයෙන් පැවැත්වෙන ඉෆ්තාර් චාරිත්‍ර උත්සවය කොවිඩ් 19 හේතුවෙන් මෙවර කිහිප දිනකට පමණක් අරලියගහ මන්දිරයේ සීමා වී තිබුණා. මුස්ලිම් පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් පැමිණ සිටි මන්ත්‍රීවරුන් මෙහිදී මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට කරුණ ඉදිරිපත් කළා. මුස්ලිම් කොංග්‍රසය, මුස්ලිම් ජාතික සන්ධානය, සමස්ත ලංකා මහජන පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ අග්‍රාමාත්‍යවරයා හමු වී සුහද සාකච්ඡාවක නිරත වෙමින් ඉෆ්තාර් චාරිත්‍රය ඉටු කළා. මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විශේෂ අවධානයක් යොමු කළා. ඉෆ්තාර් ආගමික චාරිත්‍රය අරලියගහ මන්දිරයේදී ඉටු කිරීමට ලැබීම විශේෂයක් බවයි මෙහිදී මන්ත්‍රීවරුන් සඳහන් කළේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කිටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලැබී තිබෙනවා. ඒ අනුව අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන 18 වෙනිදා පාර්ලිමේන්තුවේ සභාගත කරන බවයි කථානායකවරයා සඳහන් කළේ. මේ අතර වරාය නගර ව්‍යාපෘතිය හරහා මෙරටට විශාල ආදායමක් ගෙනීමේ හැකියාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හොඳටම අපි මතක තියාගන්න ඕන මේ වරාය නගරය හදපු චීන සමාගමට ඒ දෙන කොටහ අපි දෙන්නේ 99 අවුරුදු බද්දකට. වෙනත් විදිහට කියනනම් අවුරුදු 99කට පස්සේ මුළු වරාය නගරෙම ශ්‍රී ලංකා රජයේ සතු දේපලක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකාව එහෙම මේ සමාගම එක්ක මේ ගනුදෙනුව කරගත්තත් අපි තනික විශාල ජයග්‍රහණයක් ලීක්යන් නියු 1964 මැලේසියාවෙන් මේ සිංගප්පූරුව කඩලා අරගන්නකොට සිංගප්පූරුව අපට වඩා හුඟා දුප්පත් රටක්. ඒ වෙලාවේ මේ සිංගප්පූරුව වෙන් කරලා අරගෙන වෙනම ආණ්ඩුවක් හදනකොට එදා මැලේසියාවේ අග්‍රාමාත්‍ය තුන්කෝ අබ්දුල් රහමන් ලීක්යන් ටැංගිල්ල දික් කරලා කිව්වේ මූට පිස්සු. මේ වරාය නගරය හරහා අපි විශාල පිම්ම පනින්න තමයි හිතන්නේ. ඒක කරන්න පුළුවන්. ඒ හරහා විශාල ආදායමක් මේ රටට ඇති කරගන්න පුළුවන්. රසායනික පොහොර සහ කෘෂි රසායනික පොහොර එකවර ගෙන්වීම අත්හිටුවීම මගින් අස්වැන්න අඩුවේ එළඹෙන අවුරුද්ද වන විට සාකතයක් ඇතිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රසායනික පොහොර සහ කෘෂි රසායන ගේම නවත්තලා තියෙනවා. ආණ්ඩුව දැන් සූදානම් වෙලා තියෙනවද කාබනික පොහොර නිෂ්පාදනය කරන්න? එහෙම වැඩපිළිවෙලකුත් නැහැ. ලෝකේ නොකරන දේවල් තමයි මේගොල්ලෝ කරන්න යන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම විශේෂඥයෝ වාර්තාවක් දීලා තියෙනවා මේ රසායනික පොහොර එක සැරේ ගේන එක නැවැත්තුවොත් ලබන මාස් කන්නේ 40%ක් අස්වැන්න අඩු වෙනවා. දැනට හෙක්ටයාර් එකකින් වී ටොන් 4.1ක් ගන්නවා. මේ පොහොර ගේන එක නවත්තලා කාබනික පොහොර භාවිතා කරොත් 40%ක් ටොන් 1.7ක් අඩු වෙනවා. දැන් මේ මෝල් මුදලාලා ටිකක් වී ටික හංගලා අද සම්බා 120ට තියෙන නැගලා 1200ට නැගලා කීරි සම්බා බැරි වෙලාවත් 140ක් පෝර නැතුව නිෂ්පාදනය අඩු වුණොත් විහාල් මිල කොහොම ඉහළ යයිද? පෝරා නයනය කරන්න බිලියන 80ක් යනකොට මේ නැතිවෙන හිගවෙන හාල් ටික ගේන්න බිලියන 90ක් 100ක් යන බැරි වෙලාවත් වී වලින් 140ක් නිෂ්පාදනය අඩු වුණොත් පොල් වලින් තේ වලින් අඩු වුණොත් පළතුරු අඩු වුණොත් එළවල වලින් 160ක් 70ක් අඩු වුණොත් අනිවාර්යයෙන්ම ලබන අවුරුදු වෙන මේ රටේ සාගතයක් පැන නගිනවා. නීතිපති දප්පුලත ලිවේරා මහතා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් නීතිපතිවරයා එම පත්කිරීම සම්බන්ධයෙන් සිය සතුට පළ කර ඇති අතර එය බාර ගැනීමට නොහැකි බවයි ප්‍රකාශ කර ඇත්තේ. නීතිපති දප්පුලත ලිවේරා මහතා ජනාධිපතිවරයා විසින් කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත් කර තිබෙනවා. කෙසේ වෙතත් නීතිපති දප්පුලත ලිවේරා මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ තමා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීම පිළිබඳ ස්තුතිය පළ කරන බවත් එහෙත් තමා මෙරට රැඳී සිටමින් ජනතාවට සේවය කිරීමට කැමති බවයි. නීතිපතිවරයාගේ නිල කාලය අවසන් වීමට ඇත්තේ මැයි මස 24 වනදා බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ. දැන් රට වටාපුවත් කිහිපයක් කෙටියෙන් පේරාතිනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා ඇතුළු විද්‍යාඥයින් පිරිසක් විසින් නිපදවන ලද නැනෝ AV 99 මුහුණු ආවරණයේ අමුද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට අද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එක් වුණා.
බලංගොඩ කෝරගල පුදබිමේ ඉදිවන අසතිස ශාක්‍ය සුගත මහා සෑ ගර්භේ ගඩොලින් බැඳීමේ පුණ්‍ය මංගල්‍ය අද උදෑසන 6:35ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සූදු ක්‍රීඩාවේ නිරතව සිටි බණ්ඩාරගම ගුංගමුව අලපත්තල ප්‍රදේශයේදී 8 දිනකෝ බණ්ඩාරගම පොලිසිය විසින් අදපස්වරුවේ අත්අඩංගුවටගෙන තිබෙනවා. බණ්ඩාරගම නගරයේ අවට නිවාස 6ක් බිඳ රුපියල් ලක්ෂ 28කට අධික රන් වහන්ඩ මුදල් හා මැණික් සොරාගත් පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමු යමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.